මිහිර. සාදු 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 නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 පින්වත්නි අපි සියලු දෙනාටම ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම දායාද කළ පරම පූජනීය වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු 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 අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කළ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් මේ ධර්මයේ මේ යුගයේ ඉතාම සරල භාෂාවෙන් නිර්මලව පිරිසිදුව අපට කියලා දෙමින් උතුම් වූ ධර්මයේ හැසිරෙන්නට උපකාර කරන කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් අපගේ නමස්කාරය වේවා සාදු 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 පින්වත්නි ඔබ මේ අසමින් සිටින්නේ ලෝකේ මිනිස්සෙකුට අහන්න ලැබෙන ප්‍රණීතම දේ සුභාසිත වචන තමන්ටත් අනුන්ටත් යහපත උදා කරලා දෙන බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ වචනයි ඔබ මේ අහන්නේ. ඉතින් මේ උතුම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුල ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ අසිරිමත් දමනයක් තියෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පරණ වෙන එකක් නෙවෙයි පින්වත්නි. ඒ බුදු කෙනෙක් මේ ලෝකයට මේ දහම පතුරවන්නේ පිහිටුවා වදාරන්නේ බුද්ධ ශාසනයේ මහා ගුණ බලයක් උපදවාගෙනයි. සාමාන්‍යයෙන් අපි මේ සාමාන්‍ය ලෝකයේ මිනිස්සු කතා බහ කරනවා. ඒ වචනවල බලය නැහැ. දැන් මේ කතා කරා ඒ අහගෙන ඉන්න ටික පිරිසවත් ඒක එච්චර කැමැත්තෙන් අහගෙන ඉන්නේ නැහැ. එතනින් ඒක එහෙම්ම අමතක කරලා දානවා. ඇයි මේ ලෝකේ බොහෝ දෙනාගේ වචන කිසිම බලයක් නැති දෙයක්. ඇයි ඒ අය ඒ විදිහට දැන් අපේ මහා බෝධිසත්වයන් වහන්සේ අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් පින්වත්නි මේ සත්‍ය ලෝකයට පතුරවන්නට එකම බොරුවක්වත් ප්‍රකාශ කරලා නැහැ. එතකොට එහෙම බැලුවාම මේ ලෝකයේ මිනිස්සු පින්වත්නි එහෙම රකින්නවද වචනේ? එතර මේ සකල ලෝකයේම එබඳු කෙනෙක් ආය පහළ වෙන්නේ පින්වත්නි බුදු කෙනෙක් පමණයි. ඒ නිසා අසිරිමත් දෙයක් මේ බුදුරජාණන්සේගේ බුද්ධ වචන. ඒ නිසානේ බුදුරජාණන්සේ පිරිනුවන් පාලත් ඒ බුදුරජාණන්සේගේ බුද්ධ වචන ඒ විදිහටම ලෝක සත්‍යයට පිහිට ලබා දෙනවනේ. දැන් බලන්න සාමාන්‍යයෙන් මිනිස්සු පණ පිටින් ඉන්න මිනිස්සු කතා කරන දේවල්වත් මිනිස්සු පිළිගන්න කැමති නැහැ. එහි බලයක් නැහැ. ඒ නිකම්ම නිකම් පොට්ට කාසියක් වගේ වෙලා යනවා. එතකොට බුදු කෙනෙක්ගේ ධර්මයේ බලන්න අවුරුදු 2000 ගාණක් ගිහිල්ලත් ඒ ධර්මයේ අදත් කතා කරද්දී නුවණැති දෙවි මිනිසුන්ගේ කුසල් උපද්දවන්න, පින් උපද්දවන්න ඒ ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිසේ වචන උදව් වෙනවනේ. මේ දෙවි මිනිසුන් දමණය වෙලා යනවනේ. පින්වත්නි ඒ නිසා අසිරිමත් වූ දෙයක් අපිට මේ ලැබුණේ. අසිරිමත් දහමක් බුදු කෙනෙක්ගේ ධර්මය ගැන හිත පහදවා ගන්න පින්වත්නි
ඒ කාන්තේම අපේ දුක් දුරුකරන්න බුදුරජාණන් වහන්සගේ බුද්ධ වචනයට පුළුවන්. ඒ සඳහා අපි හිත පිහිටුවා ගන්න ඕනි. අපේ බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ සියලු දෙවියන්ට ඒ වගේම මිනිසුන්ට උතුම් ධර්මයේ දේශනා කළා අමා මහ නිවන පිණිසම. සුගති සම්පත් සලසා ගැනීම පිණිසම, සතර අපායෙන් අත් මිදීම පිණිසම. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ පින්වත්නි අපතේ ගියේ නැහැ. උන්වහන්සේ පිරිනුවන් පාලා තවමත් අපි පින්වත්නි පිහිට ගන්නවනේ බුද්ධ වචනේ. මොනතරම් ආශ්චර්යමත්ද? ඒ බුදුරජාණන් වහන්සේ තමයි මේ දෙවි මිනිස් ලෝක සත්‍යයටම මේ උතුම් යහපත් නිවන් මාර්ගය පෙන්වා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේ ගැන තුම් මේහි කිච්චං ආතප්පං අක්කාතාරෝ තථාගතා. මේ තථාගතයන් වහන්සේලා මේ ලෝකේ දෙවි මිනිසුන්ට මේ මාර්ගය පෙන්වා දෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ තමයි පෙන්වලා දෙන්නේ, අපිට පේන්නේ නැති මාර්ගයක් පෙන්වා දෙනවා. මේ කුසලයේ මේ අකුසලයේ කියලා පෙන්වලා දෙනවා. මේ කළ යුතු දේ මේ නොකළ යුතු දේ කියලා පෙන්වා දෙනවා. එතකොට ඒවා පෙන්වා දීලා ඒ යහපත් පැත්ත දියුණු කරගන්න උදව් කරනවා බුදුරජාණන් වහන්සේ. සියලු අවවාද අනුශාසන ලබා දෙන ඒ පිණිස අපිට මුල ඉඳලම පින්වත්නි ජීවිතේ දියුණු කරගන්න ඒ මාර්ගය කියා දෙන උත්තමයා අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ මඤ්ඤ විසෝදේ. හැබැයි මේ මාර්ගයේ තථාගතයන් වහන්සේ කියා දෙද්දී එහි වගකීම පිරිසිදු කර ගැනීම හෝ අපිරිසිදු කර ගැනීම තමා සතු වගකීමක් කියනවා. එදර මේ අපිරිසිදු බව තියෙන්නේ තමාගේ ක්‍රියාව මතයි. පිරිසිදු බව ඇතිෙන්නේ තමන්ගේ ක්‍රියාව මේ ධර්මයට යොමු කරගත්තොත්. ඒ නිසා බුදුරජාණන්සේ අනුශාසනා කළාට ඒ සිතේ තියෙන අකුසල් දුරු කරලා ඒ සිතේ ධර්මයේ පුරුදු කළ සිත පිරිසිදු කරගන්න එක තමන් සතු වගකීමක්. ආන් ඒකටයි අපි සරණ යන්නේ. ශ්‍රද්ධාව ඇති කරගන්නේ. අපිට මේ මාර්ගය ගැන දැනුමක් නැහැ, අවබෝධයක් නැහැ. ඒ සරණ ගිහිල්ලා අවබෝධය පිළිගත්තේ ගමන් පින්වත්නි ඒ කටයුත්ත අපිට කරගන්න පුළුවන් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක කරන්නේ වෙන කවුරුත් නෙවෙයි, තමන්මයි. නැතම් මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිච ඥාතක සම්මා පනිහිතං චිත්තං සෙය්‍ය සෝනං තතෝ කරි. නැතම් මාතා පිතා කෛරා, මේක තමන්ගේ අම්මා තාත්තා කරලා දෙන්නේ නැහැ. අඤ්ඤේ වාපිච ඥාතක, වෙන ඥාතියෙක් කරලා දෙන්නෙත් නැහැ. සම්මා පනිහිතං චිත්තං, මේ බුදු කෙනෙක්ගේ තාම මනාකොට දෙවි මිනිස් ලෝකයා සූපත් කරන ධර්මයේ කියා දෙද්දී ඒ ධර්මයේ ලෝකයට පතුරවද්දී ආන් එහි සිත පිහිටුවා ගන්න ඕන කියන තමන්. ආන් ඒ තමන් ඒ ධර්මය තුළ සිත පිහිටුවා ගත්තොත් ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ ධර්මයේ සිත පිහිටුවාගෙන කටයුතු කළොත් සෙය්‍යසෝ නම් තතෝ කරි, එයා නම් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා කියලා වදාලා. ඒ නිසා පින්වත්නි අපි තනි තනියෙන් මේ ධර්මයට හිත පහදවා ගන්න ඕනි, ශ්‍රද්ධාව ඇති කර ගන්න ඕනි. මේ බුදුරජාණන් වහන්සේ කියා දෙන ගුණධර්ම අපේ ජීවිතේ පුරුදු කරගන්න අපි මහන්සි වෙන්න ඕනි. ඉස්සර වෙලාම තියෙන්නේ අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන ධර්මයට හිත පිහිටුවා ගැනීමයි. තමන්ගේ ජීවිතේ තියෙන අපිරිසිදුවල් දුරු කරනවාමයි, එයා සිත පිරිසිදු කරගන්නවාමයි. මේ මාර්ගයේ දියුණු කරද්දි සිත පිරිසිදු වී යනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් දමනේ. ඒ නිසා පින්වත්නි අපි මේ ධර්මය අහලා හිත පහදවාගෙන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මයන් අපේ ජීවිතේ පිහිටුවා ගත්තොත්, අපි පුරුදු කරගත්තොත් අපිට ඒකාන්තයෙන්ම සැප ලැබෙනවාමයි. ඒ නිසා අපි වාසනාවන්ත පිරිසක් පින්වත්නි බුදු කෙනෙක්ගේ මේ බලවත් දෙව මිනිස් ලෝක සත්‍යාම සුවපත් කළ ඒ උතුම් වූ ධර්මය තමයි අපි මේ අහන්නේ. අද දවසෙත් ඔබට මේ ජාතක කතාවක් අහන්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන්ම වදාළ. මේ ජාතක කතාවේ නම පින්වත්නි කේසව ජාතකේ. හිතවත්කමට බැඳී සිටි කේසව තාපසයාගේ කතාව. පින්වතුනේ, අවංකව දක්වන හිතවත්කමක් ඇද්ද යම් කෙනෙක් සාමාන්‍ය ජීවිතයේදී පමණක් නොව ශාසනික ජීවිතයේදී එක විදිහටම ආන් ඒක තමන්ගේ ජීවිතයට බලපානවා. මෙහි සඳහන් වන්නේ ඒ පිළිබඳ කතාවක්. ඒ කියන්නේ අවංක දක්වන හිතවත්කම කියන්නේ පින්වත්නි විශ්වාසවන්තකම කියන එකමයි.
අපේ බුදුරජාණන් වහන්සේ අදලා විශ්වාසා පරම ඥාති කියලා. විශ්වාසවන්තකමයි පරම ඥාතිත්වය. එතකොට හොඳම හිතවත්කම තියෙන්නේ කුමක් මතද? විශ්වාසයේ මත. ඉතින් ඒක මේ ගිහි ජීවිතේ විතරක් නෙමෙයි පැවිදි ජීවිතේටත් ගොඩාක් බලපානවා. ඉතින් මේ ජාතකෙන් කියවෙන්නේ යන් ඉබඳු විස්තරයක්. ඒ දිනවල අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ. ඔය කාලේ ජේතවනාරාමයේ පූජා කළ ඒ අනේපිරි සිටුතුමාගේ සිටු ගෙදර 500ක් භික්ෂුන් වහන්සේලාට දිනපතා දන්පැන් දෙනවා. සිටු නිවස භික්ෂු සංඝයාට පැන් පොකුණක් වගේ තිබුණා. සිටු නිවසත් කසාවතින් බැබළුණා. සංඝ ඍෂීන් වහන්සේලාගේ සිරුරු පිසදා හැමෝ සුලං හැම තැනම හැමුවා. පින්වත්නි, මේ අපගේ අනාථපිණ්ඩික සිටුතුමා තමයි ගෞතම බුදුසසුනේ අග්‍රදායකයා. අපේ බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් වැඩ සිටියේ. බුදුරජාණන් වහන්සේගේ දහම රැව් පිළිරැව් දුන් සියලු බුදුවරු බොහෝ කාලයක් වැඩ සිටින අවිජහිත ස්ථානයක් තමයි ජේතවනාරාමය කියලා කියන්නේ සැවැත්නුවර. ඉතින් මේ ජේතවනාරාමය පූජා කරන්නට තරම් කුටිසෙනසුන් හදලා ගෞතම බුදුසසුනට පූජා කරන්න තරම් අනේපිඩි සිටුතුමා පින්වත් නිවාසනාවන්ත වුණා. ඉතින් එතුමාගේ ජීවිතේ වෙනස් වී ගියා. සංසාරේ මහා පුණ්‍ය බලයක් තිබුණ කෙනෙක්. ඉතින් එතුමාට කලින් කිවි සුදත්ත කියලා. පස්සේ එතුමා මේ විදිහට නිරන්තරයෙන් තමන්ගේ නිවසේ දන් වැටක් පවත්වුවා. දන් වැටක් කියන්නේ පින්වත්නි නතර කරන්නේ නැහැ. දිගටම දෙනවා. හැමදාම දෙනවා. එතුමා දුප්පත් වුණේ අවස්ථාවක් තිබුණා. ඒ මුදල් ගත්තේ මිනිස්සු මුදල් දෙන්න නැතුව ගිහිල්ලා. එතුමා ඒත් මේ දාන වැට නවත්තුවේ නැහැ. පුදුම හිතෙනවා ඒ කාලේ මේ ශ්‍රාවකයෝ. මේ උපාසකයන් පින්වත්නි. ඉතින් එතුමාගේ නිවසේ නිරන්තරයෙන් භික්ෂුන් වහන්සේලාට දම් පැන් පුදනවා. ඉතින් නිරන්තරයෙන් කසාවතින් බැබලී ගියා මේ සිටු නිවස. ඉතින් අපි දන්නවා එතුමාට පස්සේ නම වැටුණ අනාථපිණ්ඩික කියලා. අසරණ අයට සලකන කෙනා කියලා. ඇයි නිරන්තරයෙන් මේ අසරණ අය ගොඩාක් බොහෝ පින්වත්නි භික්ෂුන් වහන්සේලා ඇරුණකොට අසරණ දුගී මගේ යාචකාදීන් ඉන්නේ දන්සැලට. ඉතින් එතුමායි සියලු දෙනාට දම් පැන් දෙනවනේ. ඉතින් ඒ නිසා එතුමාට ඒ වගේ නමක් පටබැඳීම ගැන පුදුමයක් නොවේ. සුදත් අනේපිඩි සිටුතුමා වුණා. අපිත් දැන් කියන්නේ අනාථපිණ්ඩික සිටුතුමා කියලා. බලන්න ඒක මේ ලෝකෙම පැතිරී ගියා. එතුමා දැන් දෙව්ලොව ඉන්නේ. එතුමාගේ නම අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා. බලන්නකො මේ නම පවා ඒ තමන් කරපු ක්‍රියාවට අනුව හැදුනේ. ඉතින් අදත් සාමාන්‍යයෙන් කෙනෙක් එහෙම පින් කරගත්තොත් යහපතේ හැසිරුණොත් හොඳ විදිහට නමක් හදාගන්න කැමති නම් හොඳ දේවල් කරගන්න. ඉතින් මෙතුමාගේ මේ නිවසේ භික්ෂුන් වහන්සේලා මේ වැඩින් එක හරීම සුන්දර දැක්මක්. ඉතින් දවසක් කොසල් රජුරෝ නගර ප්‍රදක්ෂනා කරමින් සිටියා. ඉන්නකොට සිටුවරයාගේ නිවස දැක්කා. ඒ කියන්නේ මේ නගරේ යන ගමන් සිටුවරයාගේ නිවස දැක්කා. දකින්නකොට රජතුමා දැක්කා කසාවතින් බැබලී ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න මොහොතක දැකලා තියෙන්නේ. රජතුමාට එකපාරට හිතුණා, "ෂහ්, හරි ලස්සනයි නොය. ආර්යයන් වහන්සේලාගෙන් සිටු ගෙදර බබලනවා නොය. රජ ගෙදරත් ඔය විදිහට ආරි සංඝයාගෙන් බබලවන්ට ඕනේ." ඔන්න බලන්න රජතුමාට හිතුනේ දෙමේ දැක්කේ ගමන් හිත පැහැදුනා මේ සංඝයාගේ දැක්ම. බබලනවා මේ සිටු නිවස සංඝයාගෙන්. අනේ රජ ගෙදරත් මං සංඝයාගෙන් බබලවන්ට ඕනේ කියලා හිතුණා. බලන්න මේ යහපත් අයට හිතෙන දේවල්නේ. පිනක් කරනවා දැක්කොත් තමන්ටත් ඒ පින කරගන්න හිතෙනවා. බලන්න කොච්චර ලස්සනද කියලා. එතන මේ සත්පුරුෂයන් මේ සත්පුරුෂ සංගරුවන වැඩ සිටිනවා දැකිද්දි අනාථපිණ්ඩික සිටුතුමාගේ නිවසේ රජතුමාටත් හිතුණානේ මගේ නිවසෙත් හිටියා නම් මේ විදිහට. නරක එකක් නෙවෙයිනේ බින්වත්. කොච්චර සුන්දර අදහසක්ද. මා දිනපතා භික්ෂු සංඝයාට දන් වැටක් පවත්වන්නට ඕනෑ කියා මා දිනපතා මේ භික්ෂු සංඝයා මගේ නිවසේ නිරන්තරයෙන් දැක ගන්න පුළුවන් එතකොට දන් වැටක් පවත්වන්න ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා
පන්සීයක් භික්‍ෂූන් වහන්සර රජගෙදරට දිනපතා දානයට වඩමවා ගන්ට ආරාධනා කරලා අවසර ගත්තා. බලන්න මේ රජතුමාට මේ දකින මේ සිදුවීමෙන්, මේ දකින සුන්දර දර්ශනයෙන් තමන්ටත් ඒ පින කරගන්න සිතුවිලි හටගත්තා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අවසරත් ගත්තා ආරාධනා කරලා. එතැන් පටන් රජගෙදරත් දිනපතා දන් දෙනවා. එදා ඉඳලා රජගෙදරත් දිනපතා දන් දෙන්න පටන් ගත්තා. ඒ දන් වැටක් නේද? ඉතා සුවඳ ඇල්හාලින් පිසින ලද ප්‍රණීතව පිළියෙල කළ දාන පූජා කළා. නමුත් ආදර ගෞරවයෙන්, විශ්වාසයෙන්, සෙනෙහෙන් දන් පුදන දායකයෝ රජගෙදර හිටියේ නෑ. රාජසේවකයෝ තමයි දන් බෙදන්නේ. මේ නිසා රජගෙයි වැඩහිඳ දන් වළඳින්ට භික්ෂුන් වහන්සේලා කැමැති වුණේ නෑ. නානා අග්‍ර රසයෙන් යුක්ත භෝජන පාත්‍රවලට පිළිගන්නා භික්ෂුන් වහන්සේලා තම තමන්ගේ උපස්ථායක ගෙවල්වලට වඩිනවා. ඒ රජමැදරේ බත ඒ මිනිසුන්ට දී ඒ ගෙදර පිසින ලද කටුක හෝ රසවත් හෝ තියෙන දෙයක් වළඳා වඩිනවා. මේ බලන්න වෙච්චිදී. එතන බලන්න අනාථපිණ්ඩික සිටුතුමාගේ නිවසේ එනම් නිරන්තරයෙන් සංඝයාට ගෞරවයෙන්, විශ්වාසයෙන්, සෙනෙහවන්තකමින් දම් පුදනා ඉඳලා තියෙනවා. එතුමා ගැන විස්තර තියෙනවා ඔය සමහර ජාතක අපි මුල් කාලේ දේශනා කරලා තිනවා. එතුමාට ඔය දායක කියන්නේ යහළුව 500ක් අර ඉඳලා තිනවනේ වෙන මතදරණ. ඉතින් ඒ අයත් එකතු කරගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ඒ අයට ධර්මයේ කියලා දීලා සරණේ පිහිටලා සෝවාන් ඵලයට පත් වෙන ඔය 500 දෙනා. ඉතින් ඒ වගේ මේ අනාථපිණ්ඩික සිටුතුම අනිත් අයට හරියට උපකාර කරලා තිනවා මේ ධර්මී පුරුදු කරන්න, ධර්මයේ පිහිටවන්න. ඒ නිසා මේ ගෙදර ඔක්කොම මේ විදිහට ඇති පින්වත්නි. ඒකනේ මේ වික්ෂුන් වහන්සේලා නිරන්තරයෙන් ඒ අනාථපිණ්ඩික සිටුතුමාගෙන් සිටින මෙසේ දකින්න ලැබෙන්නේ. ඉතින් රජතුමාටත් මෙහෙම හිතුණා නේ මේ වඩම්ම ගත්තේ. හැබැයි රජගෙදර නෑ ඒ වගේ අය. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට අර ඒ විශ්වාසයක් හරියට නැති නිසා, ගෞරවයෙන් හරියට පුදන්නේ නැති නිසා ඒ දාණය අරගෙන වළඳන්නේ රජගෙදරින්දල. උන්වහන්සේලා තමන්ට විශ්වාස ඒ දායක ගෙවල්ලට ගිහිල් ඒ රජතුමාගේ ගෙදරින් ගත්තේ දානේ ඒ ගෙවල්ලට දීලා ඒ ගෙවල්වලින් පූජා කරන දානි රස නැති වුණත්, කටුක වුණත් උන්වහන්සේලා එහෙදි වළඳලා නැවත වඩිනවා සැවැත්නුවර ජේතවනාරාමයේ. දවසක් රජතුමාට ගොඩාක් පළතුරු වර්ග ලැබුණා. එතකොට රජ්ජුරුවෝ මේවා එහෙනම් භික්ෂු සංඝයාට දෙන්න කියලා රාජසේවකයන්ට අණ කළා. එතකොට රාජසේවකයන් දම්පොලට ගිහින් බැලුව විට එක් භික්ෂුවක්වත් දන්පොලේ දකින්න හිටියේ නැහැ. එතකොට රාජසේවකයන් ගිහින් රජ්ජුරුවන්ට දැනුම් දුන්නා. එතකොට දැන් අර සාමාන්‍යයෙන් පළතුරු ටිකක් ලැබිලා සමහරලා ටිකක් පරක්කු වෙන්න ඇති පින්වත්නි. ඉතින් දානේ වළඳන වෙලාවට අරන් ගිහිල්ලා පූජා කරන්න කියලා දැන් රජතුමා අඳුන. රජතුමා හිතාවේ දැන් මේ රජගෙදර වළඳනවා ඇති කියලා දානේ. ඒ රජතුමාට කටයුතු තියෙනවනේ. රජතුමා සේවකයන්ට පවරලා මේ විදිහට පූජා කරන්න කියලා නිරන්තරයෙන් ඒ කටයුත්ත සිදු කළා, දන්වැට සකස් කළා. ඉතින් රජතුමා දවසක් මේ පළතුරු ලැබිලා පූජා කරන්න කියලා රාජසේවකයන්ට දුන්නා. ඉතින් ඒ අය ගිහිල්ලා බලනකොට එක භික්ෂුවක්වත් හිටියේ නැහැ කියනවා දම් පොලි. ඉතින් රජ්ජුරුවන්ට දැනුම් දුන්නා. දේවයන් වහන්ස, භික්ෂුන් වහන්සේලා එක් නමක්වත් දන් පොලේ නැහැ. ඇයි දැන් විකාලෙද? නෑ දේවයන් වහන්ස, තවම කැප කාලේ. නමුත් භික්ෂුන් වහන්සේලා තමුන් වහන්සේගේ රජමැදුරේ දම් පොලේ දන් වළඳන්නේ. පාත්‍රවලට දන් අරන් ගිහින් තමුන්ට හිතයිසි දායකින්ගේ නිවෙස්වලට වඩිනවා. එහෙදි රාජභෝජන උන්දලාට දීලා ඒ ගෙවල්ලලයට ඒ රාජභෝජන දීලා ඒ ගෙවල්ලල පිස තිබෙන දෙයක් වළඳා වඩිනවලු. වළඳා වඩිනවා. දැන් මේගොල්ලෝ දැනගෙනම කිවි විස්තරේ. දැන් මේ අය දන්නවා මේ විස්තරේ වෙනදේ. හෝ ඒ මොකෝ, රාජභෝජන ප්‍රණීතයි නොයි. එහෙව් එකේ අසවල් දෙයකට දේව අහක් කරලා හිට ගමේ ගොඩේ බොජුන් වළඳින්නේ. මේ මොකදයි මෙසේ කරන්නේ කියා මම භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න ඕනේ කියා රජ්ජුරුව ජේතවනයට ගොහින් අපගේ භාග්‍යතුන් වහන්සේට වන්දනා කොට මේ සැලකොට සිටියා. මේ විස්තරය කියා හිටියා. එතකොට භාග්‍යතුන් වහන්සේ මෙහෙම වදාලා, මහරජ්ජුරුවනි, ඒක මෙහෙම දෙයක්. භෝජනය කියන්නේ විශ්වාසයේම ඉතා උසස් කොට තියෙන දෙයක් මිස හුදු ආහාරයක් නොවේ.
ඔබගේ නිවසේ වුණත් විශ්වාසීව සෙනෙහවන්තව දම් පුදන අය නොසිටියොත් භික්ෂූන් දන් පිළිගෙන තම තමන්ට විශ්වාසී දායක නිවෙස්වලට ගොහින් වළඳින එක විය හැකි දෙයක්. බලන්න බුදුරජාණන්සේ වදාළදී. ඒක පින්වන්නේ ඇත්තටම හරි. සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඔය බුදුරජාණන්සේගේ දේශනාවල තියෙන රහතන් වහන්සේලා ගැන. රහතන් වහන්සේලා ඉස්සර වෙලාවම දානි පිළිගන්නේ ශ්‍රද්ධාවන්ත කෙනාගේ කියනවා. ඊළඟට රහතන් වහන්සේලා ඉස්සෙල්ලාම බණ කියන්න කැමති ශ්‍රද්ධාවන්ත කෙනාට කියනවා. දම් පිළිගන්නේ ශ්‍රද්ධාවන්ත කෙනා. එතකොට එහෙනම් මේ ශ්‍රද්ධාවන්ත බව මේ ගිහි උපාසක උපාසිකාවන්ගේ තිබෙන සංඝ ගෞරවේ, ධර්ම ගෞරවේ, ඒ බුද්ධ ගෞරවේ, ඒ ශ්‍රද්ධාව පින්වත්නි, ඒ ගෞරවාන්විත බව ඒ සංඝයාගේ ඇසුරට බලපානවා. බලන්න දන් ටිකක් ගන්නත් එතකොට කැමැත්තක් එන්නේ නැහැ නේ හිතේ ස්වාමීන් වහන්සේලාගේ. ඇයි විශ්වාසය කියන එකක් එන්නේ නැහැ එතකොට? ඒක අපිරුණත් ඇත්තටම තියෙන දා සමහර අය ගරු කරන්නේ නැති මේ සාමාන්‍යයෙන් ඒ මිනිසුන්ගේ ඇසුරට අපිරුණත් කැමැත්තක් එන්නේ නැහැ. මේ පෞද්ගලික ඇත්තට මගේ ජීවිතේත් එහෙම අපිටත් දැනෙනවා එහෙම. දැන් හරියට අපි බුදුරජාණන් වහන්සේ ගැන කියලා දෙනකොට සතුටු වෙන්නේ නැත්තම්, ධර්මයේ කියද්දී ඒ ධර්මයේ පුරුදු කරන්න මහන්සි වෙන්නේ නැත්තම්, ඒ උපාසක උපාසිකාවන් ගැන පැහැදීමක් එන්නේ නැහැ. එතකොට එයාලා දෙන දානයක් ගන්න උනත් එච්චර හිතේ සතුටක් එන්නේ නැහැ. ඇයි අර විශ්වාසය ඇති වෙන්නේ එතකොට මේ මොකක් එක්කද? මේ ශාසනයේ විශ්වාසය ඇති වෙන්නේ මේ ධර්මයත් එක්කමයි. දැන් බලන්න අතන ගෞරව කරනවා ඒ සංඝයාට පින්වතුන්. ඊළඟට හරීම ආදර ගෞරවයෙන් කතා කරනවා. සෙනෙහවන්ත තමන්ගේම ඇයි කියන්නේ සාමාන්‍ය උපාසක උපාසිකාවන් හිතන්නේ කියලා? කොහොමද හිතන්නේ? තමන්ගේ මුර දේවතාවෝ, තමන්ගේ ජීවිතේ ආරක්ෂා කරලා දෙන මුර දේවතාවෝ සංඝයා කියන්නේ. එහෙම තමයි ඒ කාලේ ශ්‍රාවකයෝ ඒ සද්ධාවන්තයි හිතේ. ඉතින් මේ නිවස එහෙම නැති නිසා තමයි භික්ෂුන් වහන්සේලා තමන්ගේ හිතවත් ගෙවල්වලට වැඩි. ඉතින් බුදුරජාණන්සේ වදාළ එහෙම වෙන්න පුළුවන් රජතුමනි. මහරජ්ජුරුවෙනි, විශ්වාසය හා සමාන වෙනත් රසවත් දෙයක් නැහැ. විශ්වාස නැති තැනකින් දුන් අති ප්‍රණීත චතුමඳුරයට වඩා විශ්වාස තැනකින් ලැබෙන දීකිරි ටික වටිනවා. ඉස්සර හිටියේ නොනැති පඬිතවරු අසනීප වන අවස්ථාවලදී පවා රජ්ජුරුවන්ගේ පංච වෙදකුලයෙන් රාජකීය ලෙස ඖෂධ ප්‍රතිකාර කළත් සුවපත් වුණේ නැහැ. නමුත් තමුන්ට සෙනෙහෙ ඇති විශ්වාසිකයන්ගේ ළඟට ගොහින් ලුණු නැති දහන්නේ කැඳ වතුර ටිකකුයි ලුණු නැති තම්බාපු කොළයි වැළඳූ ගමන් සුවපත් වුණා නොවේ. එතකොට රජ්ජුරුවෝ ඒ පඬිතවරු සුවපත් වූ කතාව කියා දෙන්න කියලා භාග්‍යවතුන් වහන්සේ ඉල්ලා හිටියා. ඒ භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් මේ කියපු විස්තරේ, වදාළ විස්තරේ කියා දෙන්න කියලා ඉල්ලා හිටියා. භාග්‍යවතුන් වහන්සේ ඒ මොහොතේ තමයි මේ කේසව ජාතකේ වදාළේ. මේ ජාතකේ නම කේසව. එතකොට රජතුමනි, ගොඩක් ඉස්සර කාලෙක බරණැස්පුරේ බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රාජ්‍ය විචාරමින් හිටිය. ඔය කාලේ මහා බෝධිසත්වය බ්‍රහ්මණ පවුලක උපන්න. කප්ප කුමාරයා කියන නමිනුයි ඔහුව හැඳින්වුවේ. අපේ බෝධිසත්වයන්වහන්සේ හඳුන්වුවේ කප්ප කියලා, කප්ප කුමාරයා. බ්‍රහ්මණ පවුලක තමයි ඉපදිලා හිටියේ. ඉතින් මේ කප්ප කුමාරයා තක්ෂිලාවට ගොහින් ශිල්ප ශාස්ත්‍රය ඉගෙනගෙන ඇවිත් පසු කාලෙක හිමාලයට ගිහින් ඍෂි පැවිද්දෙන් පැවිදි වුණා. බලන්න මේ බෝසත් කතාවල වැඩිපුර පින්වත්නි අපේ බෝධිසත්වයන් වහන්සේ ගිහිගෙ අතෑරලා යනවා. මේ වගේත් ගොඩාක් පින්වත්නි ගිහිගෙවල් අතෑරලා ගිහිල්ලා ඒ තවුස්දම් පුරපු ඒ ධ්‍යාන අභිඥා සමාපත්ති උපදවාගෙන පින්වත්නි කාමයන්ගේ නික්මිලා වාසය කරපෙවයි තියෙන්නේ. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් වූ ඒ බුදුරජාණන්ති පාරමී පුරපු ජීවිතේ. ඉතින් හිත පහදාගන්න අපි දැන් බලන්න අපේ ලෝකේ සාමාන්‍ය මිනිසුන්ගේ දැන් මේ බණ අහන අය ඔබ සියලු දෙනා අපි හැම දෙනාටම සාමාන්‍ය මේ මනුස්ස ලෝකේ තියෙන දේවල් අතහැර ගන්නත් බෑනේ. අපිට පේන මැහැට පේන කාම වස්තු නොයෙක් දේවල් තියෙනවා. දැන් ගිහිගවල ඉන්න හිතලා බලන්නකො පොඩ්ඩක්. දරුවන්ගෙන් බිරිඳගෙන් වෙන් වෙලා සාමාන්‍යයෙන් ඇයි ගිහිල්ලා සතියක්වත් ඉන්න අමාරු වෙන වෙන් වෙලා. එහෙමයි අපි දැකලා තියෙනවා හරියට. ඒ කියන්නේ ගොඩක් අයට මේ නෙක්කම්මේ පුරුදු කරන්න ලේසි නෑ. ඉතින් බලන්න මේ බෝධිසත්වයන් වහන්සේ නෙක්කම්මේ පුරුදු කරලා තියෙන විදිහ කල්ප ගණන්. ඉතින් පින්වත්නි බලන්න
දැන් හිමාලයේ පැවිදිලා වාසය කරනවා. ඔය දවස්වල හිමාල වනයේ කේසව නැමැති තාපසෙක් හිටියා. එතකොට උන්වහන්සේ හිමාල වනයේ පැවිදිලිදී තවත් තාපසෙක් හිටියා කේසව කියලා. ඔහු ශිෂ්‍ය තාපසවරු 500ක් පිරිවරගෙන හිමාලයේ වාසය කළා. එතකොට මේ කේසව තාපසයරින ශිෂ්‍ය තාපසවරු 500ක් බෝධිසත්වෝ තෙතැනට ගියා. අපේ බෝධිසත්වයන් වහන්සේ තෙතැනට ගියා. ඒ 500ක් වූ ශිෂ්‍ය තාපසවරුන් අතර ප්‍රධාන ශිෂ්‍යයා බවට පත් වුණා. ඇයි පින්වත්නි, අපේ බෝධිසත්වයන් වහන්සේගේ තියෙන ගුණධර්ම, ඒ හැකියා සියල්ල කැපී පෙනෙන තරම් විශේෂත්වයක් තියෙනවා. ඒ බෝධිසත්වයන් වහන්සේ නමක්ගේ පින්වත්නි ගුණකඳ ඒක හරීම අසිරිමත් එකක්. දැන් අපි දන්න මේ සත්ත්වය ලපව ඉන්නකොට අපිට අහන්න ලැබිච්ච විස්තර වලින් ඒක පැහැදිලි වුණා නේ අපට. ඉතින් මේ ඒ 500ක් පිරිස අතර බෝධිසත්වයන් වහන්සේගේ ඒ ගුණධර්ම හොඳට පැහැදිලිව පේනවා. ඉතින් මෙතන ප්‍රධාන ශිෂ්‍යයා බවට පත් වුණා. මේ කප්ප නැමැති බෝසත් තවුසා කේසව තාපසයාට ඉතාමත්ම ලැබි. ඉතින් එතන හිටිය ප්‍රධාන කේසව කියන තාපසයාට ඉතාමත්ම හිතවත්කමින් වාසය කළා. ඉතාම සෙනෙහවන්තයි. කේසව තාපසයාත් ඒ වගේමයි. ඒ දෙන්න එකිනෙකාට ඉතාමත්ම දැඩි විශ්වාසයකින් වාසය කළා. බලන්න පින්වත්නි, හරියට කොයි වගේද? අපි කතාවට කියන්නේ කිරි පැණි වගේ කියලා. හොඳට එකතු වෙලා යනවනේ. ඒ වගේ තමයි මේ දෙන්න හිතවත්කමින් විශ්වාසයෙන් වාසය කරන්න පටන් ගත්තේ. කලකට පස්සේ මේ කේසව තාපසයා අනිත් තාපස පිරිසත් කැඳවාගෙන ලුණු ඇඹුල් සේවනය කිරීම පිණිස හිමාලයෙන් පහළට බැස්සා. ඒ කියන්නේ ලුණු ඇඹුල් හොයාගන්න. මනුස්ස වාසයට ඇවිත් බරණැසටත් ආවා. එදා බරණැස් රජුරුවන්ගේ උයනේ වාසය කරලා පහුවදා බරණැස් නගරයට පිඬු සිඟා වැඩියා. රාජා ద్వාරයටත් ආවා. රජතුමා තාපසවරු දැකලා මාලිගයේ ඇතුළට කැඳවා ගත්තා. බරණැස් රජුරුව ප්‍රණීත භෝජන පූජා කර ගත්තා. දිගටම උයනේ වාසය කරන්න ගියා රජුරුව මේ තාපසවරුන්ගෙන් ඉල්ලා හිටියා. ඒතර මේ රජතුමාත් හොඳ කෙනෙක්. ගුණවත් සත්පුරුෂ කෙනෙක් පින්වත්නි. දැන් බලන්න මේ එතකොට මේ ගුණවත් අය සත්පුරුෂය දකිද්දී පහදින්නේ කවුද? සත්පුරුෂය. දැන් අර තියෙන බුදුරජාණන් වදාලා නේද අර එක සූත්‍රයක පරාභව සූත්‍රය. අසත්පුරුෂයාට සත්පුරුෂය ප්‍රිය නෑ කියනවනේ. එයාට අසත්පුරුෂයමයි ප්‍රිය කියනවා. ඒ වගේ නම් සත්පුරුෂයන්ට ප්‍රිය වෙන්නේ සත්පුරුෂෙක්. ඒ වගේ මේ රජතුමා හරි සත්පුරුෂයි. දිගටම ඉන්න කිව්ව උයනේ වාසය කරන්න කිව්වා. වස් කාලේ අවසන් වුණාට පස්සේ කේසව තාපසයා හැබැයි වස් කාලේ හිටියා. ඉඳලා වස් කාලේ අවසන් වුණාට පස්සේ කේසව තාපසයා තමන් පිටත් වෙන්න සූදානම් වන බව රජුරවන්ට දැනුම් දුන්නා. දිගටම ඉන්න කැමැත්තක් උන්වහන්සේගේ නැහැ. රජුරුව මෙහෙම කිව්වා. අනේ ස්වාමීනි, ඔබ වහන්සේ දැන් වයෝවෘදයිනි. ඒ නිසා අපි ඇසුරෙන් වසන්ට මේ අනිත් තාපසවරු තරුණ උදවියනේ මෙයාලා යවන්ට හිමාලයට ඉල්ලා හිටියා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කරනවා, එහෙමත් හොඳා කියා කේසව තාපසයෝ ජ්‍යෙෂ්ඨ තාපසයා වූ කප්ප තාපසයා අත අනිත් තාපසවරුන්ව හිමාලයට පිටත් කළා. එතකොට අපේ බෝධිසත්වයන් වහන්සේට කතා කරලා සියලු දෙනා එහෙනම් හිමාලයට යන්න කියලා පිටත් කරලා යවුවා. තමන් තනියම නැවතුණා. උන්වහන්සේ නැවතුණා. කප්ප තාපසයා පිරිසත් රැගෙන ගිහින් හිමාලයේ තමන් කලින් හිටිය තැනම වාසය කළා. අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ පිරිසත් එක්කගෙන ගිහිල්ලා කලින් තැන වාසය කළා. නමුත් දැන් කේසව තාපසයාට තමන්ගේ ප්‍රධාන ශිෂ්‍යයා වන කප්ප තාපසයා නැතිව හරිම අපහසු වුණා. උන්වහන්සේ ලොකු මේ වෙනසක් දැනුණා. මහා පීඩාවක් දැනෙන්න පටන් ගත්තා. දැන් කප්ප තාපසයාව දකින්නට නැහැ. කරුණා මෛත්‍රියෙන් කතා කරන ප්‍රිය වචනයක් ඇහෙන්නේ නැහැ. ඔන්න බලන්න එතකොට මේ කේසව තාපසයා තාපසින්නාසේ අපේ බෝධිසත්වයන් වහන්සේට ආසා කරලා තියෙන්නේ, හිතවත් වෙලා තියෙන්නේ, විශ්වාස වෙලා තියෙන්නේ කොමකින්ද? ගුණධර්ම නිසා. බලන්න පින්වත්නි, මට මේක කියනකොට මට නම් මතක් වෙන්නේ අපේ ගුරු දෙවිඳු.
අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ ඇසුර මේ. දැන් අපි මේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා විශාල පිරිසක්. හැමෝම කැමති. හැමෝම පතනවා. අඩුම ගාන විනාඩි 10ක් 15ක් හරි කතා කරන්න පව පතනවා. දකින්න කොහොම පතනවාද? එච්චර ආසයි. එතන මේ මහා පාරමී පුරා වඩින මහා ගුණධර්ම ගොඩකින් පිරිච්ච අපේ බෝධිසත්වයන් වහන්සේගේ ඇසුර පින්වත්නි සත්පුරුෂ කවුද කැමති නොවෙන්නේ? අපිට මැවිලා පේන උන්වහන්සේ ගුණධර්මෙල හිටපු විදිහ. සත්තු වෙලා උන්වහන්සේ දක්වපු දක්ෂතාවයේ ගුණධර්මෙල පිහිටා සිටින්ද අපේ හද කම්පා වී යනවා. ඉතින් බලන්න මේ කේසව තාපසේ හරි ගුණවත් තාපසින් වහන්සේ නමක් මේ සියලු දෙනාට නායකත්වයේ ධර්මින්. ඉතින් උන්වහන්සේගේ කැමැත්තාවේ ඇයි මේ? කරුණා මෛත්‍රීන් පිය වචනින් කතා කරන්න අපි බෝධිසත්වයන් සේව ඇහෙන්නේ දැන්? තමන් සමග දහම් කතාවේ දෙන්ට එවැනි වෙන කවුරුත් හිටියේ නෑ. එතකොට නිරන්තරයෙන් මේ හිතවත් ඉඳලා තියෙන කුමක් එක්කද? ධර්මයත් එක්ක. ඇයි තමන් සසරේ පුරුදු කරගෙන ධර්මයේ තියෙනවා. ඒ ධර්මයේ කියනවා. ඒකත් එක්ක මේ හිතවත්කම තිබිලා තියෙන. ඒකයි මේ පාළුව මෙච්චර දැනුනේ. ඇයි ඒ වගේ වෙන කවුරුත් නෑනේ? මේ ගැන සිතීම නිසා තාපසයට නිින්ද ගියෙත් නෑ. ඒත් අපේ බෝධිසත්වයන්ගේ වෙන්ුණ එකෙන් කොච්චර දැනුණාද කියන නිින්ද ගියෙත් නෑ. හරි පිළිවෙලකට නිින්දක් නැති නිසා වළඳින ආහාර දිරවුවේ නැහැ. ඒ කියන්නේ මේ නිින්ද නැතුණුත් පින්වන් ජීවිතයකට කන කෑම පවා දිරවන්නේ නැහැ හරියට. ඒක හරි. බඩේලිය යන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔන්න උන්වහන්සේට අජීර්ණයක් හැදුනා. ටිකෙන් ටික වැඩි වෙලා ලේ බඩ යන්න පටන් ගත්තා. ඊට පස්සේ ලේ බඩත් යන්න පටන් ගත්තා. ගොඩාක් වේදනා ඇති වුණා. මේ දැනගත් රජ්ජුරුව මහත් උනන්දුවෙන් රාජකීය වෛද්‍යවරු 5 දෙනාම කැඳවා තාපසයාට ප්‍රතිකාර කරන්න පටන් ගත්තා. රෝගයේ කිසිම අඩුවක් නැහැ. අන්තිමේදී කේසව තාපසයා රජ්ජුරුවන්ට මෙහෙම කිව්වා. මහරජ්ජුරුවනි, තමුන්නාසේ කැමති මම මැරිලා යනවාටද නැතිනම් සනීප වෙනවාටද? ඔන්න දැන් රජතුමාට කරන්න පුළුවන් හැම එකක්ම හොඳම වෙද්දු ගෙනල්ලා කළා. ඊට පස්සේ කිසිම අඩුවක් වුණේ. ඊට පස්සේ කේසව තාපසිනාසේ කියන රජ්ජුරුනි තමුන්නාසින් කැමති මම මැරිලා යනවටද සනීප වෙනවටද කියලා. අනේ ස්වාමීනි, මම මේ හැම මහන්සියක්ම ගන්න ඔබ වහන්සේ සනීප කරන්නටනේ. ඊට පස්සේ අපේ ඒ කේසව තාපසිනාසේ කියනවා, එහෙනම් රජ්ජුරුවනි මට එක දෙයක් කරන්නට, මාව හිමාලයට ඇරලවන්නට කිව්වා. ඊට පස්සේ රජතුමා මොකද කළේ? හොඳයි හොඳයි, මං ඔබ වහන්සේ කියන දෙයක් කරන්නම් කියලා රජ්ජුරුවෝ නාරද කියලා ඇමතියෙක් හිටියා. ඇමතියක් ඇඳවලා කියනවා, නාරද මේ අපගේ තාපසින්නාසේ පරිස්සමට වඩමවාගෙන ගොහින් වනාන්තරේ ඇවිදින මිනිසුන්ගේ උදව්වෙන් උන්වහන්සේලා හිමාලයේ වැඩ සිටින අසපුට ඇරලන්ට. එතකොට නාරද ඇමතියා කේසව තාපසින්න පරිස්සමට හිමාලයට එක්කරගෙන ගියා. කප්ප තාපසයා කේසව තාපසයා ළඟට දුවගෙන ආවා. හරි ගෞරවය අපේ බෝධිසත්වයන් වහන්සේ තමන් ළඟ තමන්ගේ ගුරුවරයා නෙමේ කේසව තාපසින්නාන්සේ. ඒ ගුරුවරයාට හරිම ගෞරවයෙන් මොකද වුනේ? දුවගෙන ආවා. කේසව තාපසයා කප්ප තාපසයා දැක්කා විතරයි හිතේ තිබුණු සියලු තැවුල් දෝමනස්යන් පහ වෙලා ගියා කියනවා. බලන්නකො කොච්චරද කියලා. ඒ අසුර බලන්න පින්වත්නි සුන්දරත්තේ මැවි පේනවා පින්වත්නි මට නම්. ලොකු පහසුවක් ඇති වුණා. මහත් සැපයක් ඇති වුණා කියනවා. බලන්න පින්වත්නි අපේ බෝධිසත්ව බුදුරජාණන් වහන්සේ බෝසත් කාලෙත් ඒ වගේ අනිත් අයට පින්වත්නි පහසුවක් ඇති වුණා. ඒ වගේ ඇති වුණා නම් ඒ සියලු පාරමී ධර්ම සම්පූර්ණ කොට තුන් ලොවක් සනසන බුදු කෙනෙක් පහළ වෙලා උන්වහන්සේගේ දැක්ම මේ දෙවි මිනිසුන්ට පින්වත්නි සැනසෙල්ලක් සාන්තියක් ඇති වුණා කියන්නේ පුදුමයක් නෙවෙයි පින්වත්නි. බෝධිසත්ව කාලෙත් බලන්නකො මේ උන්වහන්සේගේ දර්ශනේ. උන්වහන්සේගේ ඇසුර මොනතරම් සුන්දරව දැනිලද මේ සත්පුරුෂයන්ට? කොච්චර දැනිලද බලන්න. කේසව තාපසින්නාසේ ගොඩක් සුවපත් වුණ දැක්ක ගමම්ම. ඊට පස්සේ කප්ප තාපසයා ඉක්මනින් තාපසයාට දානේ පිළියෙල කළා. ඉක්මනට දානේ හදලා දුන්නා. ලුණුවත් නැති ධාන්‍ය කැඳකුයි හුමාලෙන් තම්බාගත් කොළයි තමයි කියන හදලා දුන්නේ. එය වැළඳු සැනින් ලේබඩයාම නැවතුණා.
පසු දවසක බරණැස් රජ්ජුරුව ආයමත් නාරද ඇමතියාව කේසව තාපසීන්ගේ සැපතුක් බලාගෙන එන්ට පිටත් කෙරෙව්වා. රජතුමා පස්සේ කාලෙක අර කේසව තාපසිනා සුවපත් වෙලාද කියලා බලාගෙන ඉන්න එව්වා. නාරද ඇමතියා හිමාලයට ගොහින් කේසව තාපසයාව දුටු ගමන් ඉතාමත් සතුටටපත් වුණා. නාරද ඇමතියට හරි සතුටේ සතුටින් ඉන්න උන්වහන්සේ. හරි පුදුමයි ස්වාමීනි, ඔබ වහන්සේ බරණැස රාජකීය වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් ප්‍රතිකාර ලබද්දිත් අසනීපෙන් පොඩ්ඩක්වත් ගුණයක් ලැබුණේ නැහැ. නමුත් දැන් හරීම සුවයෙන් ඉන්නවා නොවේ. අපගේ මේ කප්ප තාපසය උපස්ථාන කරන්නේ කොහොමද කියා මේ පළමු ගාථා පැවසුවා. එතන අපේ මේ කප්ප තාපසින්නාසි උපස්ථාන කරන්නේ කොහොමද මෙච්චර සුවපත් වෙන්න කියලා මේ ගාථාව පැවසුවා. කවුද? නාරද කියන මේ ඇමතියා. කේසව තාපසයානෙනි කැමැති පරිදි සියලු උපස්ථාන ලැබු රජතුමාගේ උතුම්ම සැලකිලිත් ලැබි හොඳම බේත් ලැබී නෑසුවපත් වූයේ මෙහෙ ආපු ගමන් සුවපත් වූයේ කප්ප තවුසා සිටිනා මේ අසපුවේ ඔබට ඇලී වසන්නට තරම් විශේෂ මොනවාද තියෙන්නේ? මොකක්ද ඇහැවි? කේසව තාපසයන් කැමැති පරිදි උපස්ථාන ලැබුවා. හොඳට උපස්ථාන කළ රජතුමා උතුම්ම සැලකිලි ලැබිලත් හොඳ බේත් ලැබිලා සුවපත් වුණේ. නමුත් ඔබ වහන්සේ මෙහි ආපු ගමන් සුවපත් වූයේ කප්ප තවුසා සිටිනා මේ අසපී ඔබට ඇලී වසන්න තරම් විශේෂ මොනවද තියෙන්නේ? එතකොට මේ ඇසු කේසව තවුසා නාරද ඇමතියට මේ ගාථාවෙන් පිළිතුරු දුන්නා. ඇයි නාරද මේ හිමාල වනයේ සුභාසිත වදන් පවසනා මිහිරි මෙත් තෙපුල්ද තියෙනා අපගේ මේ කප්ප ඉන්නවා නොවැ සිත්කලු රුක් ගොමුත් තියෙනවා ඉතින් මේවාටයි මං ආසා. බලන්න මොකෙන්ද සුවපත් වුණේ කියලා කියනු. ඇයි නාරද මේ හිමාල වනේ සුභාසිත වදන් පවසනා? තමාටත් අනුන්ටත් යහපත උදා කරන වචන, සුභාසිත වචන පවසනා මිහිරි තෙපුල් තියෙනා. ඒ කියන්නේ කතා කළත් හිත සැනසිලා යන වචන තියෙනා. අපගේ මේ කප්ප ඉන්නවා නොවේ, අපේ බෝසත් කප්ප තාපසින්නාසි ඉන්නවා කියලා මේ කිවි. ඒ නිසාමයි සුවපත් වුණේ මේ කේසව තාපසින්නාසි. ඒ වගේම සිත්කලු රුග්ගමුත් තියෙනවා. ඉතින් මේවට තමයි මං ආසා. ඊට පස්සේ කේසව තවුසා මෙහෙමත් කිව්වා. ඒ වගේම නාරද, ඇයි අපේ මේ කප්ප මට ලුණු රස නැතත් හුමාලෙන් තැඹූ කොළ මිශ්‍ර කොට දහන්නේ කැඳ වතුරත් පෙව්වා නොවැ? ඒක වැළඳුව ගමන් මයේ ඇඟේ තිබුණු සියලු රෝග සංසිඳී ගියා. දැන් මට ලෙඩක් නැහැ. එය ඇසු නාරද ඇමතියා මේ ගාථාව පැවසුවා. ප්‍රනීත ලෙස පිසිනාලද මස් රසින් යුතු ඇල්හාලේ බත් නොවැ එහෙදි ලැබුණි ලුණු රසවත් නැති මේ කැඳ හා කොළ විතරනේ මෙහෙදි ලැබෙන්නේ. ඇයි තවුසානෙනි ඔබ මේවාට ආසා? කියනවා ප්‍රනීත ලෙස පිසිනා ලද මස් රසින් යුතු ඇල්හාලේ බත් නොවැහෙදි ලැබුණි ලුණු රසවත් නැති මේ කැඳ හා කොළ විතරයි මෙහෙදි ලැබෙන්නේ. ඇයි තවුසානිනි ඔබ මේවාට ආසා? බලන්න මේ එතන මේ නාරද කියන ඇමතිය හරි ආසයි මේ විස්තර දැනගන්න. නාරද ඇමතියාගේ මේ ගාථාව ඇසු කේසව තාපසයා මේ ගාථාවෙන් පිළිතුරු දුන්නා. අනේ පුතේ රස තිබුණත් කමක් නැතේ රස නැතුවත් කමක් නැතේ ටිකක් උනත් කමක් නැතේ ගොඩක් උනත් කමක් නැතේ අපගේ මේ කප්ප ආදරයෙන් දෙන මේ දේ මට විශ්වාසයි
විශ්වාසය ඇතිව ලැබෙන දේ නොව ඉතාම රසවත් වන්නේ. බලන් ලස්සන ගාතා පින්වත්නි. බලන් අපගේ බෝධිසත්වයන් වහන්සේ ඒ දක්වපු ගුණයට, ඒ දක්වපු ඒ ඇසුරට බලන්න කොච්චර විශ්වාසයක් ඇති වෙලාද. එතර පින්වන්නේ මේ කෙනෙක් විශ්වාස කරන්නේම මොකක් නිසාද? හොර මැර තක්කඩිකන් තියනයි විශ්වාස කරන්න හිතෙනවද? විශ්වාසය නැතිනවා. ගුණධර්ම නැති ඒ අසත්පුරුසයකි කෙරෙහි විශ්වාසයක් ඇති වෙන්නේ. ධර්මතාවයක් වගේ එක. ගුණයෙන් පිරී ගිය යහපතේ හැසෙන සත්පුරුෂයන් කෙරෙහි විශ්වාසය හට ගන්නවා. ඇයි? ධර්මයක් තියෙනවා එයාලගේ ජීවිතේ. ඒ නිසාම. මේක පුදුම දෙයක් වින්වත් මේ ධර්මයේ කියන දේ. ඉතින් අපේ බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතේ පිළිලා තියෙන ධර්මයේ පාරමී පුරා වඩිනා ජීවිතේ ධර්මයේම තමයි උන්වහන්සේ සම්පූර්ණයෙන්ම පුරුදු කරමින් වැඩිපුර පින්වත්නි. ඒකයි මෙච්චර විශ්වාසී කියනවා, අනේ පුතේ රස තිබුණත් කමක් නැහැ. රස නැතුවත් කමක් නැහැ. රස තිබ්බත් එකයි නැතත් එකයි. ටිකක් වුණත් කමක් නැහැ, ගොඩක් වුණත් කමක් නැහැ. අපගේ මේ කප්ප ආදරෙන් දෙන මේ දේ මට විශ්වාසයි. අපේ මේ කප්ප, අපගේ මේ කප්ප මට දෙන්නේ නීරස දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මේ කප්ප දෙන දේ මට විශ්වාසයි. විශ්වාසය ඇතිව ලැබෙන දේ නෝ ඉතාම රසවත් වන්නේ. දැන් බුදුරජාණන් සේ වදාලේ කොසල් රජතුමාට, පින්වත් රජතුමනි, වටිනාම භෝජනේ තමක විශ්වාසවන්ත භෝජනේ. විශ්වාසවන්තකම තමක රසවත්ම දේ. ඒක මේ විස්තර කර දැක්කද? ඒ නිසා මේ විශ්වාසයෙන් අපේ කප්ප තාපසිනාසේ දෙන මේ භෝජනේ මට ගොඩාක් රසවත් කියනවා. බලන්න පින්වත්නි, එතන මේ විශ්වාසවන්තකම මොනතරම් වටිනා දෙයක්ද? එතන විශ්වාසවන්තකම තියෙනවා නම් ඒ මොන දේ ලැබුණත් ඒ භෝජනේ පින්වත්නි රසවත් එකක්. විශ්වාසයෙන් නැතුව රාජ භෝජන දුන්නත් ඒක රසවත් නෑ. බලන්න කොච්චර වටිනා දෙයක්ද මේ කියා දෙන්නේ. විශ්වාසය ගැන මේ කියන්නේ. මේ නාරද විශ්වාසය හා සමාන වෙනත් රසයක් නෑ. අවිශ්වාස උදවිය දෙන චතුමඳුර වලට වඩා විශ්වාසයෙන් නිතුව ලැබෙන ඇඹුල් කැඳ හොඳා කියා කේසව තවුසා කියා හිටියා. ඉතින් නාරද ඇමතියා බරණැසට ගොහින් රජ්ජුරුවන්ට මේ සියලු විස්තර කියා හිටියා. මේ වෙච්ච සිදුවීම් මේ කියපේ ඔක්කොම කියා හිටියා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ විස්තරේ දේශනා කළ මේ විදියට, මහණෙනි, එදා බරණැස් රජ්ජුරුව වෙලා සිටිය අපගේ ආනන්දෙව්. එතරේ මේ තාපසින්නාසලාට ඉන්න කියලා දිගටම ආරාධනා කරලා උපස්ථාන කරපු රජතුමා කවුද? අපගේ ආනන්දයන් වහන්සේ. නාරද අමාත්‍ය වෙලා සිටියේ අපගේ සාරිපුත්තයෝ. මේ කේශව තාපසින්නාසේ නැවත අසපොට ඇරලෝපු, නැවත දුක සැප හොයන්න ආය පහු ගියපු මේ තාපසින්නාසිකින් සියලු විස්තර අසා සිටි. මේ ධර්මයට ආසාවෙන් කැමැත්තේ නැවත නැවත විමසීම නිසා මේවා අහපු ඒ සුන්දර ඇමතිය කවුද? ඒ සත්පුරුෂ, අපගේ සාරිපුත්තයන් වහන්සේ. බලන්න පින්වත්, මේ සංසාරේ එකතු වෙන විදිය මේ සත්පුරුෂයන්. කේසව තාපසේ වෙලා සිටියේ බක මහා බ්‍රහ්මයා. ඔන්න පින්වන්දි බලන්න කවුද එතකොට මේ කේසව තාපසින්නාසේ? බක මහා බ්‍රහ්මයා. කප්ප තාපසේ වෙලා සිටියේ මමයි කියා භාග්‍යතුන්නාසේ මේ කේසව ජාතකයේ නිමවව දාලා. එතකොට බලන්න, එහෙනම් අපගේ භාග්‍යතුන්නාසෙත් එක්ක සම්බන්ධයක් තියෙනවනේ මේ බක බ්‍රහ්මයාගේ. ඒකනේ පින්වන්දි බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා දමණය කළේ. පරණ සම්බන්ධි. දැන් බුදුරජාණන් දන්නේ නැද්ද මේවා? එදා අපේ බෝධිසත්වයන් වහන්සේගේ දැක්ම ඇසුර මනාකොට ප්‍රිය කරපු කෙනා. බලන්න ඒකේ විස්තර තියෙනවා. අපි බක්කබක්ම ජාතකයේ විස්තර කළා. එතුමා එක් තාපසින්නාසේ ඒ විදිහට බොහෝ යහපතේ හැසිරලා තමයි ඔය බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා භාග්‍යතුනා සම්බුද්ධත්වයේ ලබද්දී බ්‍රහ්ම ලෝකෙ ඉන්නේ. ඉතින් උන්වහන්සේ බක්ක බ්‍රහ්මයාගේ හිතේ ඇතිවෙච්ච ධර්මයෙන් තොර අදහස් ඇති වුණාට පස්සේ ඒවා දුරු කරලා ධර්මයේ දේශනා කළා, දමණය කළා. බලන්න සංසාරේ අර පැහැදීමින් හිටියේකේ තාපසින්නාසෙට
දැම් බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මෙක් කියලා හිටියත් අර ධර්මයෙන් තොර දෙයක් සිතද්දී අපේ භාග්‍යතුන් වහන්සේවා දුරු කරලා දැම්මා, දමනය කළා. බලන්න ලැබුණේ දී උපකාර. එතන එදා ඒ තමන්ගේ ගුරු වෙලා හිටපු කේශව තාපසයා බ්‍රහ්ම ලෝකේ තවමත්. දැන් නමුත් අර ගුණවත් තමාගේ ජීවිතේ සුවපත් කරපු ඇසුර තිබුණ තමන්ගේ ශිෂ්‍ය රත්නේ, ප්‍රධාන ශිෂ්‍ය රත්නේ කප්ප තාපසින්නාංශේ ඒ සියලුම ලෝකේ සනසන උතුම් සම්මා සම්බුදු කෙනෙක් බවට පත් වෙලා. බලන්න පින්වත්නි මොනතරම් අසිරිමත්. ඉතින් ඒ නිසා අපගේ බුදුරජාණන් වහන්සේ බෝසත් කාලෙත් එවැනි ආකාරයෙන් පින්වත්නි අනිත් අයට ගොඩාක් විශ්වාසවන්තව අනිත් අය පතන කෙනෙක්. බලන්න මේ ජාතකෙන් අපේ බුදුරජාණන් වහන්සේගේ බෝසත් කාලේ ගැන මහා පැහැදීමක් හටගන්නවා. ඒ වගේම ලස්සන ගුණයක් මේකේ විශ්වාසවන්තකම. ඒතර අපි තව කෙනෙකුට විශ්වාසවන්ත වෙන්නේ අපි තුළ තියෙන ගුණයත් එක්කයි, අපි දක්වන ගෞරවයත් එක්කයි, අපේ තිබෙන ඒ වටිනා වූ ගුණධර්ම තුලින්මයි විශ්වාසය හටගන්නේ පින්වත්නි. ඉතින් ඒ නිසා මේව හොඳ ජාතක කතා. ඒ නිසා අපි කැමති වෙන්න ඕනේ තව කෙනෙක්ගේ විශ්වාසවන්තකම දිනා ගන්න. ඒ විශ්වාසකම් තමයි ඇති වෙන්නේ කුමකින්ද? ධර්මය තුලින්. දැන් මේක පැහැදිලි බලන්නකෝ. එතර කෙනෙකුට ආදරෙන් කතා කරන්න ඕන ඕන විශ්වාසවන්ත ඇති වෙන්න හේතු. ආදරණීය වදන් කතා කරන්න ඕන හිත පෑරෙන්නේ නැති. ඊළඟට ගෞරවයෙන් ඇසුරු කරන්න ඕන, ගෞරව කරන්න ඕන ගරුකල යුත්තන්ට. බලන්න ඒවා තුල තමයි මේ විශ්වාසය කියන එක හටගන්නේ. ඒ නිසා අපිටත් විශේෂයෙන් මේකෙන් අපේ බෝධිසත්වයන් වහන්සේගේ උතුම් ගුණ අපිට ඉස්මතු වුණා. ඉතින් ඒ ගුණ ගැන අපි හිත පහදවාගෙන ඒ උතුම් ගුණ පුරා තුන් ලෝකයේම ජයගෙන සම්බුද්ධත්වයෙන් ලැබු අපේ බුදුරජාණන් වහන්සේ ගැන අපිට මොනතරම් හිත පහදවා ගන්න පුළුවන්ද? විශ්වාසා පරමා ඥාති කියපු ඒක කොච්චර ඇත්තක්ද පින්වත්නි. ඒ නිසා විශ්වාසය ඇති වෙන විදිහට අනිත් අයට අපි හොඳට ආදරණීය වචන කතා කර කර ධර්මයේ පිහිටලා, ඒ වගේම ඒ ධර්මයෙන් අනිත් අයට අපි උපකාර කරමින් අපිටත් මේ කියපු ආකාරයට උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරී ඒ උතුම් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කිරීම පිණිස මේ ඇසුවා වූ දහම් කරුණුත් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින ජාතක මීල සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 170/80 මාවැල්ලපාර අලුත්ගම බණ්ඩාරගම යන ලිපිණියේ පදිංචි දිලූසී බුද්ධිනී මෙනවිය විසින්. ප්‍රධාන අරමුණ හැටියට සඳහන් කරලා තියෙනවා 2022 පෙබරවාරි 13 වන දින අකල් මරණයකින් මිය පරලොව ගිය මාර්තු මාස 17 වන දිනට 27 වන උපන්දිනයේ දෙන සහන් චේතන කුරේ පුතණුවන්ට මේ සියලු පින් අනුමෝදන් කිරීම පිණිසත්, සසරේ මෙවන් අකල් මරණයකට ගොදුරු නොවීම පිණිසත් මේ සියලු පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අරමුණ මුල් කරගෙන ඒ දිලූසී බුද්ධිනී මෙනවිය විසින් සිදු කරගත්ත මේ ධර්ම දානමය පුණ්‍ය ධර්මයන් අපි පළමුව දෙවියන්ට අනුමෝදන් කරමු. සක් දෙවිඳානෝ සතරවරන් දෙවිවරුන් ඇතුළු සදෙවිලෝවාසී දෙවියන්ටද, බ්‍රහ්මකායික දෙවියන්ට, සුමන සමන් දෙවියන්ටද, ඒ දිලූසී බුද්ධිනී මෙනවිය ඇතුළු පවුලේ හැම දෙනාගේ, ධර්මයේ ශ්‍රවණය කරන හැම දෙනාගේ ඉෂ්ටකාමී දෙවියන්ට අනුමෝදන්, දිව්‍ය අසේසිරින් වැඩෙත්වා, දෙවියන්ගේ ධාර්මික උපකාර ආරස්සාව රැකවරණ දිලූසී බුද්ධිනී මෙනවිය ඇතුළු පවුලේ හැම දෙනාටත්, මේ ධර්මයේ හැසිරෙන සියලු දෙනාටත් උතුම් යහපතේ හැසිරෙන්නම සලසා දෙත්වා. මේ පින් අනුමෝදන් වන දෙවියන්ටත් උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස්කරගත සියලු පින් අපි සියලු දෙනාට මේ උතුම් ධර්මයේ කියා දෙන කල්යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුව දීර්ඝායස සම්පත් සැලසෙත්වා. එවැගේම මහමෙවුනාවාසී ලෝකවාසී ගෞතම සසුනේ පිළියෙත් පුරන සංඝරුවනට, අනගාരിക මෑණියුරුන්ට, පැවිදි අපේක්ෂක දූපුතුන් ඇතුළු හැම දෙනාට අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. ඒ පින්වතුන් වහන්සේලා ඇතුළු සියලු දෙනාටම සුවසේ ධර්මාවබෝධය ලබන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස්කරගත සියලු පුණ්‍ය ධර්මයන්
දෙදහස් විසි දෙකේ පෙබරවාරි 13 වන දින අකල් මරණයකින් මිය පරලොව ගිය මාර්තු මස 17 වන දිනට 27 වන උපන් දිනේ යෙදෙන ඒ සහන් චේතන කුරේ පුතණුවන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා පරලොව සැපවත් වෙත්වා සුවපත් වෙත්වා මෙවන් අකල් මරණයකට සසරේ ගොදුරු නොවීම පිණිස මේ පින් උපකාර වෙත්වා ඒ වගේම දිලූසී බුද්ධිනී මෙනවිය ඇතුළු දායකත්තේ දරූ නන්නයිරින් උපකාර කළ සියලු දෙනා නමින් අනන්ත සසර පුරාවටත් මිය ගිහින් පින් බලාපොරොත්තු සිටින සියලු ඥාතීන්ටද මේ පින් අනුමෝදන්ව එයගේ පරලොව සැපයටපත් වෙත්වා ඒ හැම දෙනාට අමා නිවනින් සැනසීමටත් මේ සියලු පින් උපකාර වෙත්වා සාදු 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 රැස්කරගත පුණ්‍ය ධර්මයන් අද මේ උතුම් පින්කමේ මූලිකත්වය අරන් කටයුතු කළ නොම්බර 170-80 මාවැල්ලපාර අලුත්ගම බණ්ඩාරගම යන ලිපිණේ පදිංචි දිලූසී බුද්ධිනී මෙනවියට අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවයතුමීට සැලසෙත්වා දීර්ඝායස ලැබේවා කරන කියන සිතන පතන සියලු දේ සර්ව ප්‍රකාරෙන් සාර්ථක වෙත්වා ඒ යහපත් අදහස් ධාර්මික දේවල් සාර්ථකත්වයට පත් වෙත්වා ඒ වගේම මේ පින්කමට නන් අයරින් උපකාර කළ ඒ පවුලල සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් හැම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවි සැලසෙත්වා දිලූසී බුද්ධිනී මෙනෙවි ඇතුළු හැම දෙනාටම සුවසේ තව තවත් මෙවැනි පින්කම් කරගෙන උතුම් කල්යාණ මිත්‍ර ඇසුරේ වාසය කරන්න ලැබේවා පරලොව ජීවිතයේ සුගතිය සැලසෙත්වා ගෞතම බුදුසසුනේ උතුම් පිහිට ලබන්න මේ රැස්කරගත් උදාර සියලු පින්ද ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා සාදු 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 එවගේ මේ සියලු පුණ්‍ය ධර්මයන් කොරෝනා වෛරස හේතු රෝගාතුරු සිටින රටලෝවා සියලු රෝගීන්ට අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසෙත්වා ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ට ලක්විරු ගංගිදුලේ ශ්‍රද්ධා රූපවාහිනී සේවා කරන හැම දෙනාට මේ උතුම් දහම අසමින් දහමේ හැසිරෙන හැම දෙනාට මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායස ලැබේවා හැම දෙනාටම සුවසේ උතුම් දහමින් සැනසෙන්න මේ රැස්කරගත් උදාර පුණ්‍ය ධර්මයන්ද උපකාර වෙත්වා සාදු 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 සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ජාතක මිහිර